සරත්වීරසේ කර චීන නැව් කපපිත්තා හරියට හරි. යවාන් වෑෆයි දුකයි ඊ හැන්දැවි හතරට හම්බන්තුට මග මකදද දන්න ජගී අරගලේ මැද්දි හම්බොන්දට ටවි න් චීන නෞකාාව අයිබන් අද දෙදහස් විසි දෙක අගෝස් විසිතු නිතා. අඟ හටවාද ඒ හැදැව හතරටකට නිකං අද වගේ මේ මැදියම් රාත්‍රිය ඒ හැදෑව හතර තමයි හම්බන්තට වරයින් යන් බෆ නැව පිටත් වෙලා යන්නමගේ. ඇබැයි කතාව තවම ඉවරනෑ. යවාන්ෆ කතාව. චන්දරිිකා නෑනෑ චෞර රජන නෙමයි චන්ද්‍රිකා. චන්ද්‍රිකා සහ අන්තර් මහද්දීප බැලස්ටික මිසයිල්ල ලුහ බැඳීම සහ සහය ලබාදීම කටයුතු. යවාන් වෑ තුන්වෙනි පරම්පරාවේම නැවට පැවරී තිබෙන කාර්යන් බව කියවෙනවා අප ඉතින් දන්න ිරහුවගේ හුන් කියේනෙව කියනවා. නිරීක්ෂණ නෞකාවක්ලු ඔත්තු බලන නෞකාවක් කියල සහරු කියනවා විශේෂෙන්ම ඉන්දියාව කිව්ව කියල සහර ජනමාධ්‍ය ර්තා කරනවා. කොම් වනත් එය මිලිටරි අධි බලති නෞකාවක්. චීනේ උපය මාර්ගික සහයක හමුදාවට අයිති මිලිටරි නෞකාවක් යවාන් ව 5 ට මතකයිනනි පිළිගැනීම උත්සවේ සරත් වීරසේ කර මාස්ක එකකුත් නැතුව චීනු විස්සරහට ගිහිල්ලා ලොක්කා වගේ හා කියන්නගල්ල ඉල්ලන් කෑ සෞත්තුම වෙලා ගිය චීන්ු අපිව පීචම්ම කරලා දැම්මා. චීන්න්නු හිතා මතාමයි මේ වැඩේ කෙරුගේ සටයි තන්න පා අපි නෝන්ඩිම කරලා දැම්මා ඉවරයි ්චි. පිරසේර විතරක් නම් බැරිය විමල් පීරවංශ වාසදවන නැක්කාර. අතුරෙලි රතන ලැජයුයි තවත් එවු මෙවූ හිටිය එක ලයින් එකක එක එක ජාතිකවාදී සහ වම් ඉවරේ වගේ සෙට්ට් එකක්. අනිවාර්යම ජනාධිපති රනිල් වික්‍රම සිංහ යවන්න මඇති. ජෙනරාල් කමල් ගුන්රත්නට කියලා අර තහනම් කළ දෙමල ඩෑස්පෝරාවට සම්බන්ධ දෙමල සංධහන පහට අත්සන ගැසවනි රශකමාතංශ ලකම්ර හැටියටඒවිදිහටම මේ සරත් වීරසේකරගේ සෙට්ටකට කියන්න ඇති මෙතන එකොළහැ අපටි නරි රංචුව ඒහෝොත්ඉන්නවා ග චීන්නු පිළි ගනිල්ල කියලා. ගෙහින් ඉල්ල කාපියව කියලා කියන්න ඇති. සරත් වීරසේකර මොන මොනවාදෝ කිව්වා චීන්න්නුන්ට නිගන් විකාරයි වගේ. චීන නැව කපිත්ත සරත්වීරසේකරට පිටි පස්සෙන් ඉඳගෙන. ර බලන්නකොය රූපරාම විලිල් ලැජ්ජාවයි යෝයි. විමල් බීරවංශක කොන්්ඩෙත් තුළගනවා. සරහුලන් මුහදුවෙරලනේ. මෑන් මොනවද කියනවා මෑන්ම දන්නේ. ඇයි ඕයි අපි චීනු ඉස්රා මෙම පීචන්වෙන්. ඉන්දයානු ඉසරා ඇමරිකානු ඉසරා චීනු ඉස්සරා චි. මොනවදෝයි අපිට දීලතිීන්යම්. මෙච්චර. මිලිටරි ආර්ථික මරමස්ථානයක් වන සම්බන්තවට වරාය බන්දේසියක තිීල චීනවුන්ට දීලා කෙලෝගෙන.යින වෙ වරෝ වසංගතය ඇඟට දාගෙන. ඒ නිසාම ඇමරිකානුවන්ට ඉන්දියානුවන්ට පින්සෙන්ඩුවෙන සිද්ධ වෙලා. කෙලෝග. චීුන්ටෙෙන ස්තුති කරනවා. ඒ කතහන ලැජ්ජයොයි අඩුම තරමේ ලියාගෙන් හරි. න්දි භාෂාවෙන් හරි චීන පරිවර්ථකයකුත් තියාගෙන හරි කියාපියකෝ මේ වර්තමාන බූදේශපාලන අර්බුදය ගැන අපට කෙලවෙලාතින හැට අපි ස්වාදීන ඒක රටක් කට ොපිට ෝලුදිර සෙල්ලන් කරන්නෑ කිය හරි කියාපියකු චීන ස්සර නොද්ද ො නොද්දූකින් අපි ආචම හිටන අනිවාරෙන්ම කාරලත් එළග නමු ඔක්කොටම චීනුන්ටත් එකටම්. චීනනුන්ටත් එක්කම. කොහොමරි වෙන්න තිනදේ වෙලායිවරයිි නැති පංගස්ථාන වන එදා. සරත්වීරසේ කර සහ මේ නඩේකරකු වැඩේ. චීනේ ජයෑන් ඉං වරායිෙන් මේ නෞකාව පිටත් පෙන්නේ ජූලි දහතුන් වැනිදා. ගමනාන්තය ශ්‍රී ලංකාව ලු එහෙමනකිව්වේ. එහෙව නං මේ නැව පිටත්වෙනකොට ශ්‍රී ලංකාවේ බල අධිකාරීයට දන්වන්නපැ අපි එනවා කියලා. ගමනාන්තය සඳහා නං ඔවුන්න්නෙන්නේ ඔවුන් කියන්නැ කල්තියක්. සිදහ වුේ ඒතරක් නෙමෙයි සාමාන්‍යෙන් නෞකා භාවිත කරන ප්‍රදහන්න පහසුම නෞකමාර්ගය සිංගපපුූරු හරහා වැක්ල තින ඒ මගැරල ඔවුන් යාාත්‍රා කරන්නේ ඉන්දුනීසියාවට පහලි විකල්ප නෞකමාර්ගයක් දිගි ඒ මොකෝටවම කිසිවෙෙක් දනනෑ. ඒ අතරතුර තමයි ඒඇන්නේ නෞකාව චීනයෙන් පිටත්වනාට පස්සේ අගෝස්තු අටවැනිද ගැනහදර බලන්න. අගෝස්තු අතවැනිද ජූලි දහතුන පිටත් පෙලා අගෝස්තු අටවැනිද තමයි විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයෙන් මොකක්හරි දැනීමක් කරන්න නඇතිනි. ඔවුන්ගේ පැමිණීම සඳහා PR ඇරක් බිින්දුවයි හතරයි හතරයි බිදුව ඇයික් විස්්සයි විසිදක යටතේ ලරස් නම්බPR ඇරක් දහසේ ඇලයිරක් DPCLR ඇරක් හතර CAN නිෂ්කාශන අවසරය ලබා දිලා තියෙන් එක ඇන මේ දිනට ආසන දිනයක වෙන්නෝ නොවුන් දන්වල තියෙන්නේ එමතම අනුමාන කරන සිදධ වෙන්නේ ඇතම් චර කාලයකින් ඕන නැහැ. මොකදද මේ සිද්ධවෙනි. ඇත්තටම කිසිවක් පටහා ගැන්න බැ ඉතාම සිල්ලර සංවේදන කතා ගුඩක් තමයි අපි ග්‍රහණය කරගත්ත ඒවා හුදු මාධ්‍යය සංදර්ශන මේ නැවසම්බන්ධී හන්දෝලනාාත්මක ප්‍රවෘති නිර්මාණය වෙන්න ගත්තා එතැන් සිට. එසි අල්ලගෙනපි අවදී. ඉන්දිව එක පාර්ටම ඇවිස්සුඩා මේ නෞකාව නිසා. හෙමතමයි සමහර ජනමාධි පෙන්වී ඉන්දිියාවවෙත් ප්‍රධාන ජනමා්‍යිනෙවෙයි සමහර මාධ්‍ය කෑලි ප්‍රවෘති නිර්මාණය කරලා කැපිටල් මහරාජාගේ ඉදුු ප්‍රසිෆික් නිල මාධ්‍ය අනුග්‍රහහි අමතරව ජනමාධ්‍යත් මේ ප්‍රවෘතිකයාලි අරගෙන කතාවක් ගොතල නිකං අමුත් සෙල්ලමක් කිරවා. යවාන් බ ෆයි් ක්‍රීඩාව පටන්ගත්තා. ජංගි අරගලය පැත්තකට සමාතර මතකදය ජංගී අරගලයට සම්බන්ධ කතාවක් කියල කාටහරි ගනන් අදන්න පුළුවන්. කියනේ මෙරිකා විදියාව රටවල් තුන මැදදිම සයල සිදවෙෙන. ඉන්දියාව ඇවිස්සුනේ ඇයි කියලා හරිටම පැහැදිලි නෑ. විකාර කතා ගොඩක්තමයි කියවෙන්නේ. හිදුස්ාන් ටයින්ස් පුවත්පත උට දක්මින් තමයි කැපිටල් මහරජාගේ නිවස් ෆට කැලිත් ප්‍රවෘති කෑලිත් ප්‍රචාරය වඋුණේ අනික් ජනමාධ්‍යයක්ත් ඒ විදිම තමයි ඉතිං ප්‍රබල කැම්බුරු මැදිහත්වීමක් තිබුණ සිල්ලර කතාව ගොඩනැගුණා. ඉන්දී විදේශටයුතු අමාත්‍යවරයා.ජේ ෂංකර් අපේ රටට කෙලින ඉදිරිපෙල ක්‍රීඩ එකක්. ඔගේ අමාත්‍යංශ ප්‍රකාශකයා අරින්දම් භාක්්ෂි වරිින්වර බොරු විරෝධතා ඉදිරිපත් කරමින් කරපු නිල ප්‍රකාශ මේ මාධ්‍ය වාර්තා වරින්වර උපුටා ගත්ත.ඒ අතර කියවුනේ අපි බය නෑ. විය රෙඩි වගේ කතන්දර ඇත්තමයි කියවුුණේ. හරියට චීන්න්නු ගහන්නේ නවා එහෙම ගහන්න එවනම් අපි ලෑස්තිවය කතවත් තමයි ඉන්දාවෙන් කියවුුණේ. මෙහෙම ප්‍රකාශයක් කෙරු යයි මේ නැවේ තිබෙන විශෂත්ත්‍ය කුමක්ද මෙහෙම. නෞකා ලෝකේ පුරාම තැන තැන කරගගන මුහුදේ. මුොහුද ගොඩබිම අහස සෙහමනේ ලෝකයේ කොල්ලකන්නේ සමහර රටවල් සමහ රවලොට එරැයිව කලාපපිටින් කොල්ලකන්න ගෝලීය පරිමානමම ලෝකේ කොල්ල කන්න සලසුම් කරමයි. ඇදේ තවත්තක නෞකාවක සෙල්ලම ක්‍රස්තියාදු ගැහිල්ලක් මෙච්චර සිද්ියක් නිර්මාණය කෙරුයි ඇයි කලාපය තුළ මොකද විශේෂක්තය.ඒ අතරම ඉන්දිියාවේ ඉන්ඩු පැසිෆික් මාධ වියන් චනලයත් රිලා නැටුම් නටමින් ගැන කතා කෙරවා ඒ කතා අදළ ගිය. ඒඇස්සේ තමින්ල්නාඩුවේ කල් පාකන් කුඩන් කුලම් කියන බලශක්ති මධ්‍යස්ථාන දෙක නිරීක්ෂණ කරන්න තමයි මේ චීන් වෙන්න කියල කතාාව කියවන්න විකාරණය ඔයි මෙච්චර මහ නැවත් අරගෙන අධිතාක්ෂණත් අරගෙන මෙම බලශක්ති අධ්‍යාථාතිකක් නිරක්ෂණය කරන්න චීන වෙනවා කල්පනා කර බල එහෙම කතාවගුත් නිග කියවුණා අපට ගමේ ඉන්න කොට දැනවනික මොක්හරි මාසිදයක් වෙනවා ඇති කියලා එඒම කතාටිකක් නෝල දැම්ම. ඔයස්සේ අගෝස්තු හතරවෙනි දමේ දින වැදගත් ජනාධිපති රණෙල් වික්‍රමසිංහ චීන තනාපති කී ශෙ හොන් සිෙ හො මුණගැෙන යන. මිලින්ද මොරගොඩ පාත්ෆයින් කරලා පෙන්න්න පත් ෆේ ව කොල්ඩු පැසිික් ජට් චීන තරව් කටවාක් මිලින්ද මොරගොඩ කියනති මෑන්ට ගිං කොල්ලු හම්බවයන් කියලා කාටද රනිල්ට කියන්න නැතිී සිං හොන් මුණ ගැන්න කියලලා ොමරි ික්‍රමස ජනාද පතුවර ිල්ල තානා පපතිවර මනගවන ැජ ය වෙන රට ජනාධිපතිවරු කරන වැදන චීන මොනද පට ලන මරිකන්කාර ඉන්දයානු අප කෙලෝනෝ මිසක් අපෙන් දෙෙවල් ගන්නවා මිසක් නොකක්කර කර මකක්කර ගන්න මිස අපට මනෝදී ති අප වුන් ගීල දෙපාමුල වැෙනවානචි. කොහමහරි ගී ඇවිල්ලා ටී පනදයක්ක් නිකුත් කරන කවද ර ිකරසින ජාදිපතිවර මේ කත ගදගත් මේ ීට පනනිඩින් කියවන්නේ චන කකිපයක් තොරම්බල් කරලා චීනේ වන් චයිනා පොලිසි එක නැත්තන් එක චීනයක් කියන ප්‍රතිපත්තිය පිළිගන්කර ්‍රී ලංකාව හල්දිගන ්‍රී ලකාව ජනාධීපතිවරය ජත්‍ර විරෝධී විදිහට ජනමතයට උඩින් පාත්පිච්ච ජනාධීපතිවරය කියන්න. මේ කතාව කොහොමද බූ දේශපාලෙන්ක තත්ත්වයන් සමඟ අපි ගලපාගන්නේ. ඔය වෙනකොට අමරිකානු කතා නායිකාවල් නැන්සි පොලොසි. තක අර දර්ණඩු කාන්තාව ඇය තයිවානයට ගොඩබැස්සේ අගෝස්තු දෙවැනිදා. මේ අගොස්තු හතර වැනිදා. එකඇන්නේ චීන කතානායිකාව තයිවානයට බහින්න දිනට දින දෙකට පසෙ තමයි රනිල් වික්‍රමසින ජනාධිපතිවරයා ගිල්ල චීන තානාපතිවරය මුණගැන්න හිල්ල කියන්නේ. තයිවානයක් වටකරගෙන ගොඩනගන ගොඩනගන්නට නියමිතුව තිබෙන වියරු සිහිනය. වන්චයිනා. යිෝන් වන්ෙල්ෝ් හොම ගත්ක ඒ සමස්ත කතාවම පිළිගන්නව කියල තමයි ඔය කියලතින් ඇයි මේ ප්‍රකාශයක් කරන නමකද ප්‍රශ්නය මොකදුව නම දර ටට පනනියක් කුත් කරන ටවට පණිවිඩබලින් තමයි ලෝක පුරාම හ එ දැන් තමගේ කතාටි හමය කරගස්න්නන කොට ගැනත් ප්‍රශ්නයක් ති නො ඇයි මෙම දෙයක් සිද්ධ වනේ කියලා ඒ වෙනකොටන්ෆ මගේ නො ඔය දිනේ වෙනකොට මග එනවා එම හඳක්නවෙයි වෙන එ මහදින් හම්බන්තට පත්තට නම්. එක පාරටම ී චීනයනෙවෙයි චීන නෞකාවට ඉන්දිියයානු විරෝධය සැකිලට අරගෙන අගෝස්තු හයවෙනි ද හින්දුස්ථාන් ටයිම්ස් සහ කැපිටල් මහරරාජ ඉදුු පැසිෆික් නවස් ජන්සිය එකවර මාධ්‍යයම මෙහෙුමක් දදිියත් කරනවා දියත් කරලා කියනවා යම් නිශ්චිත තීරණයක් ගන්නාතුරු යවාන්ෆ නෞකාව පමා කරන්න කියලා ශ්‍රී ලංකාවේ විදේශකටයුතු පිළිබඳධමාත්‍යංශය දැනුම් දුන්නනා අය කියලා. එහම ප්‍රවෘතියක් නිර්මාණය වෙනවා. කිසිම අත්සනක් නැති බොඳවෙච්ච සිල්ලර සීල් එකක් තියන ලියවමකුත් ජනමාධ්‍යවල පෙන්නවා. එ ලියුම හරිට කිව ගන්න බැහැ මොකක් කරහම ලිවුම් කර දහිිය කොළ කෑල්ලක් ජනමාධි පෙන්නවා. ඔබ හිතනවද චීනු මෙච්චර සිල්ලරයි කියලා. අපේ උන්ටම චීන ටරන්න පුුවන් කියලා පෝක් ට පල්ල ඉදවා කමැතින විරෝධය සමනය කරගන කළමනා කරනය කරන්න පොඩ්ඩක් මග පමවෙල්ල කියලා චීන් ුන්ටකිකම චිනනු කරයිකර හිදරන. හම්බන්තට වරාත් බන්දේශයක දීලා මේ තැකනේ නැව පිගත්ත විදිහ සියල්ල සන්සන්ඳනය කරනට වියහැකි දෙයක්ද වියහැකි දෙයක් නෙවේ. හිතා මතාම පමාවක් නිෂ්පාදනය කරනවා. චීන්උන්ට කල්ලරගෙන දෙනවා බැලු බැල්මටම කෙනෙකුට නොපෙන විදිහයට යම් රහසිකත කටයුත්තක් සඳහ.නිගැනපි වරිින්වර අනමාන කරල තියනවා අදාපිටිකක් හල්පනාකාරයු මෙගැන කතා කරන්න ඕන. කෙනෙකුට හිතේන්න යන් බ 5 චීන නෞකාව හම්බන්තොට එන්නාව කොච්චර නම්බුවක්ද මේ කරපු වැඩේ දැන් කන්නත්නෑ බොන්නත්නෑ මග බඩගින්නේ. හමතේ වැතිරල්ල ඇති චීනු ටික නවක කොහැරි නැවේ කොහැරි තනගකිල හෙම හිතන සලස්සවන අපිට. ඔයා තර අගොස්තු දහවිනිද වෙනකොට පාකිස්ානු නෞක හමුදාව වෙනුවෙන් චීනය නිෂ්පාදනය කරනු ලැබු Pයිමෝ කියන ප්‍රහාරක නෞකාව යනගම අගෝස්තු දොලහ සහ පහලව අතර ම අශ්‍යැයුම් බාගන්ඩ කොළබවරයට සේන්දුවන බවත් නිවේදනය කරවා. මහා කල්බැගෑනන්. චීන නැව්දකක් එනවා මහා අද බලති ප්‍රහර්ක නෞකා දෙකක් එක කොලබටක ම්දතොට හරියටට නිකං ජංගි අරග මැදේ මගකරි මහා විශයක් වෙන් යන වගේ සිදධියත්ප නිර්මාණ කරමින් තියෙන්. ජනමාදය ඔබ නිරක්ෂණය කරන එම තත්වයක් හදනවා. අනේ අර කොලබටාපු චීන්නුගේ පකිස්ානුවන්ගේ නැව කාලබිල චූදදාල කක්කි දාලයන්නගිය. එමැ වන ර නවා ැයි එම ප්‍රවෘතියක් නිර්ණ කෙරවා. අපට බයි මහමෝදේ කරග්ගාපු යන්ෆ ඔයා අතර අපේ මුහදු මයිම මෝදු මයිමට ටිකක් එහයි. දබ්‍රචරිච රිජ් නමින් හඳුන් වන මූද යටතියන මෝද කඳුපන්තිය උඩින් එට මෙයාට යමින් නිීක්ෂණය කරන ආකාරත් ජනමාධ්‍යවාතාක කරම කැපටල් මහරාගේ නිියස්ෆස් එකඇදිගට දිවාාරය නු බල මේ මෙහෙවම දෙියත් කරම චීනු දැන් යම් රහසිගත මෙහෙවමක නිරතවන බව අපට අනුමාන කරන්න පුළුවන් වෙනවා තවත් ොරතුරුන්තර්ජාලය තියනවා අදන කරන්න.දන රි් කියන මහදු කඳු පන්තිය මේවා නිර්මාණය වෙලා තියෙන්නේ ගිනිකඳු පුරාගිහිල්ල අවශේෂ තත්වල් අවශේෂ කොටස් සමඟ කියලා කියවෙනවා තවම හරිටිම දැනි නෑ. මේ සියල්ල සහ චන්ද්‍රිකා තාක්ෂණය සහ චීන ගවේෂණය අතර තිබෙන සම්බන්ධතාව අපි දනිනෑ. හැබැයි ඉන්දියානු දන්නවා. චීනනු ඉන්දියානු අමරිකානු එකට එකට ඒ බදධව තමයි මේ මෙහෙම දියත් කරන්න යිනවන්ට වන්ඩෝඩ් උන්ගේ පංගු බේරගන්නවා. ප්‍රසික් උන්ගේ උන්ගේ අමරිකානන් වන්ගේ ඉන්දියාන් වන්ගේ පංගු ේරයගන්නවා ඒ මැදෙ කෙරෙන මුහුදු ගවේෂනයක් මුදු පරේෂණයක්ම අපි කවුරත් මේ ගැන දනනෑ. බොරු විරෝධයක් මවල බොරු පමාවක් නිර්මාණය කරලා මුූද මැද්දේ නොතේරන විදිහට මේ පර්ේෂණ කටයුතු සඳහා දින ගණනක් චීනයට ලබාදනවා. දළු බැල්මටම කෙනෙක් හිතන්නෙම ඉන්දිියන් විරෝධය නිසා ශ්‍රී ලංකාවේ පරිපාලන ප්‍රශ්ණයක් නිසා මෙම අවුලක් ඇති වන්න කියලලා. අපේ මහරරිියො පරටියයොත් පගරනැටු පගරනැටයත් මකුදන්නන්නේන නමා දෙවල්ට මාදසාකච්චාතියලකි කැමර මයික්‍රෆෝනන් පිරාගෙන අප පරිපාල් ප්‍රශ්නඇත්තියෙනවා. මුලිම තිබුණනේ විදේශකට පිල මාත්‍යන්ශම අසර දෙන්න කලින්. හොයලබල දන කියනගේ ගහන් විශෂක් දනම ලාගන්න මමඒ කතා කියන්න යන පෙව උන්දන්න මගුලක් නෑනේ ඕන ලබ්බකට මොක්ර කියලාන්න. හැබැයි මේ සියලු සම්දර්ශන මැද චින්වු. නිශ්චිත කාලයක් ලබා ගෙන මේ කියන 90 East රිච කියන ද යටති කඳුපන්තිය මත සහහි අවට යම් රහසිගත මුදු ගවේෂණයක් යරවා. අපි කිසිවෙෙක් මේ ගැන දන්නෙ නෑ. අන්තිමට මේ කතාව යටතිබෙනඇන්ටර්ක්ටිකා කලාපයට නොදුරු කගුව කරගුව KER GE කග කියන දප කරග කිය දූපතට සහ දූපත් කිහිපේටම අදාළ කතවගුත් යට තියෙන අපි කවරත් මේ ගැන හරිටම දනි නෑ. තැනින් තැනින් අහුවෙන කතාතමයි අපට ගැනට එකතු කර එකස් කර මොකක්කරරි අනමාන තනකර ෙන්න්න පුුවන්වෙන්නේ මෙගැන අපි අනිමාරයෙන්ම නාගතයේද. තා කරන්න ඕන මේ දූපත් සමූහක දූපතකිවවට උඩට පේන සහ යට තියෙන දූපත් කිහිපයක් තියෙනවා. කෙරගවෙෙන් අයින්ස් එතකොට මේ ඇන්තතාර්ක්ටිකා මයි මේ චීන නෞකාව කරපු මහදු ගවේෂණය හෝ අභ්‍යවකාශත අදාළ වෙනත් යම් පරශෂණනයක් තිබේදෙකුමක් අපට මලාර්දැගෙන හැබ වෙන්නේ ඉදයානූ දනගන්නවා අමරිකානුව දැනගන්නවා රටවල් තුනාතර නියට එකගතාවක් කදාගන්නවා. එය අපේ ගොන්කම පිටිංේ මරි මෝඩ අමනකම පිටින් දාලා යම් පමාවක් නිර්මාණය කරලා යටගහල් දාලා. ඔන්න කතාව සිද්ද වෙන්නේ එහෙම දෙයක් තමයි. අපි මේලෝදයක් දනි නෑ. ඒ වගේ අමත කරන්නේ පාක්ට්‍රස්පල් නෞකා රසායනික ප්‍රහාරයක් එල්ල කරනවා අපේ මූදේ. ී මූලෙ නගරය පේන දෙක්මානෙමි වැඩිවෙන්නේ. චීන මුල නගරයට අදාළ අධිකායට මූල්්‍යමය කටයුතු සහ පරිපාලමය කටයුතු මෙහෙවන අධිකාරයට අදාල පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ගේ දවස එල්වෙෙනකොට තමයි මේ රසානික ප්‍රහාර එල්ල වෙන්නේ. එක්්‍රස් පල් මේ නෞවකාවත් සිංගපූර වෙනුවෙන් නි්පාධනය කරන චීනය. චීන කතා. මතුපිට ලේසිං පේනෙනෑ. අපට හිතාගන්න සහැන කාලයක් යන්න සහර විට මේ භවේදී අපට ඔයාගන්න බැරුවෙනවා. සසර පුරාම කල්පනා කරන්නත් සිදවෙේ. අගෝස්තුූ දහවෙනිද. මේ දින මතකතියාගන්න. චීනය පාකිස්තහනු නෞක හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කරපු අපි කලින් කියපු Pයිමෝ ප්‍රහාරක නෞකාව කොළඹ වරායට එන මොහෝතේ, ඉන්දාව චීනය සමඟ නහඩ සාකච්චාවක් කිරුවද නහට සාකච්චාවක් කියන්නේ රහසිගත සාකච්චාවක් කිරුවද. යළි පාගස්ථානය යළි ඉන්දියාව යළි අමරිකාව ඉු ප්‍රසිෆික් එතකොටම පාකිස්ථානය යළි රුසිියාව චීනය ඉන්රාම් කාට වෙච්චදී මතකට. ්‍රී ලංකාව වගේ ජැංගි අරගලයක් නිර්මාණය වෙලා නිර්මාණය ක කරවල මෑන්ව තත්තකට කරනවා. පකිස්ාන තුළ සිදුවන කිසිව ගැට කිසිම දසක් අවමගන්න බෑ මේ කලාපී ප්‍රශ්ණය. එතකොට දැන් මේ මොහොත්තේ යවාන් වෑන් කතාවට අපි සම්බන්ධ කරගන්න ඕන අමරිකාව ඉන්දියාව පාකිස්තාානය චීනය කොහමක්තියෙනවන්. මේ රටවල් අතර අපි නොදන්න යම්ද දෙයක් සිද්ධ වෙන. උන් දන්නවා උඋන් දන්නවා අපි මෙලෝ බඹුවක් දන්න මේලෝ ලබ්බක් දන්න. හිතන්න රනිල් වික්‍රමසිකි ජනාධීප්‍රතිවරයා දුවල දුවල ගීහිලා චීන තානාපතිවරය හම්බවෙලා.ි එකචීනයට වන් සංකල්පෙට කැමති කියල ප්‍රකාශයක් කරන්න ටවට පනිවිඩයක් නිකුත් කරන්න එහෙම ඇම්මක් මේ කවරු හරි උපදෙස්තේනවා. ඔබ හිතන්න අපි ිම බලාගෙන දාවෙ ට්‍රවල්ස් අපි දන්න කණ ොන දවල් ගැන විතරයි. එක කාට කඩ යනවා වහල්කන් කරනම එකරගානවා ජගි අරගලි පසෙද වනවා මර්ධනය එපා හනිල් ඔයා යන්න මෙයා වගේ කියමින් ඉන්න. ජෙප්පෝ මාලිමාව් අන්තරයෝ පෙරට්ටෝ එන්ජියෝකාරයෝ දෙමල්ල මුස්ලිම් කල්ලි කණ්ඩෑම් සියල්ල එපැත්ති සජභ ෆිලනිප එජාප හැම පරෙක් පරට්ටයක්ම. ඔක්කොම රාජපක්ෂලාගින් පටන් අරගෙන අන්තිම මහයිකා දක්වාාමි වැඩේ කරන. කුමාගුණන්ටත් මනිවාරමින්න්න මෑන් තිරේ පි පස්සිද දෙැෙන මොකදවෝ ත්‍රස්ථවාද ිහිමක් දියා කන කවුරදන්නන්නේ. මේ සියල්ල අපිවම චොරකරගෙන, අපිවම නැතිකරගෙන එක දිගටම ෆන් ගනිමින් ඒවා විනිමින් ඉන්න මොහොතේ. රටට එරහිව රටට එහායින් මෙහායින් රට මත ප්‍රාත්මක වන චීන අමරිකානු ඉන්දියානු කලු මෙහෙුම් ගැන අපි තවම දන්නේ. ඉතාමත්ම සුළු ප්‍රමාණයක් අපි ඇත්තටමකු තරිරුණු දනි නෑ ඒ තොරොතුරු හොයන්න ඔබට යෝජනා කරනවා. අද යන්ෆ නැව කුකුචු කෝච්ච එහෙම ගිය අදන හැදෑවි හතරට ඊළගට සිද්ධේන මොක්දක ලපි ඔක්කොම එකතු වෙලා මහා ජන්න පෞරක් විදිර ොරතුරු ඒක රාශී කරගනිමින් මිටකට රටම ගුණු කර ගනිමින් හොයන්නඕ කල්පනා කරන්න ඕන හායි එව්වා වාන ්‍රීලාංකිකයන් හැටියට එකම ජාතික දජයට එකම ජාතික ගීිය ගයමින් හිටගෙන අප අබිමානය අපි හොයාගත්තිනත් අපිට කෙලවෙනවා ම තමයි අපි කෙලෝගන්නවාද නෑනේ අප? ගෑ I1 5